පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනනාමනායක මැතිතුමාව මුණගැහෙන විට එතුමා සතුටින් ඉන්නවා. එතුමා කොණ්ඩේ ඔක්කොම තට්ටේ ගාලා එතුමාගේ අලුත් ස්වරූපයෙන් එතුමා සතුටින් ඉන්නවා. මම කතා කරුවා එතුමාගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එතුමා කිසිම ඉස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. එතුමා එදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්නට ඕනේ. මේ එකමක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා තියෙන්නේ? මේ හඬපට පිටත් උනේ එක්කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගෙත් මේ කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඬපට තිබුණා නම්, තව කාට කාට කතා කරපු ඒවා එළියට එයිද? රංජන නාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලඥයන්ට කතා කරපු හඬපට නැද්ද? ඇයි ඒවා එළියට එන්නේ නැත්තේ? එතකොට මේ සමාජ විරෝධී මොකක් හරි තමන්ගේ පෞද්ගලික කතාවක් කොහෙන් හරි හොරෙන් කොහෙන් හොරකම් කරලා ඒක ඉදිරිපත් කරන සමහර නාලිකාවලටත් මේක ප්‍රශ්නයක් නොවේයිද? සමාජගත වීම ප්‍රශ්නයක් නෙමෙයිද? මේ හඬපට යෑම කුණුහරුප හඬපට යෑම ඒවා දාන කට්ටිය ප්‍රචාරය කරන කට්ටිය සමාජයේ තරුණයන්ට දරුවන්ට මේ මෙතුමගේ තියෙන චරිතය කරන හානියට මේ රටේ නීතියක් නැද්ද? එතකොට මේව ගැන තමයි අපි අහන්නේ. ඇත්තසෙම රංජන රාමනායක කියන්නේ අපි දන්නවා තනිකඩේ දඩබ්බර ජීවිතයක් තියෙනවා. එතුමාගේ කටේ සෛලයේ අමුතු දේවල් තියෙනවා. හැබැයි අපි ඉතලින්දී තවත් දෙයක් හොයලා බලන්න ඕනේ. එතුමාටද කෝල් කරේ? එතුමාද ජැඩ්ලට කෝල් කරේ? ඒව අපි දන්නවද? එහෙම නැත්නම් විනිසුරුවරයෙක් යාට කතා කළාද? නැත්නම් මෙයා විනිසුරුවරට කතා කරද? පොලිසියෙන් මෙයාට කතා කරද? මම දන්න විදිහට රංජන රාමනායක මැතිතුමා විවාදයකට යන්න ඉස්සෙල්ලා එතුමා කරුණිකුතු කරන්න හැමෝටම කතා කරා. ආයේ පුළුවන් ජනාධිපතිට කතා කරන්න පුළුවන් නම් පොලිසිය මිනිහට කතා කරන්න නැතු වෙන දේශපාලඥයෙක් මම කතා කරන්න නැති වෙන්න පුළුවන්. සමහර දේශපාලඥයෝ පොලිසියත් එක්ක සම්බන්ධන මේ නිදහස ලැබලා 1970 න් පස්සේ ඔබතුමාලා හිතනවද මේ පළවෙනි දේශපාලඥයා කතා කරේ කියලා? එහෙම හිතනවද? වෙන දේශපාලඥයෝ කතා කරපුවම උසාවි වල ඉන්න එහෙම නැත්නම් පොලිසිය ඉන්න ඉහළ නිලධාරී මීට වඩා බය වෙන්නේ කොහොම වෙන්න පුළුවන්? රංජන් වගේ සුන්දර මිනිහෙක්ට ඔහොම කියනවා නම් විස්තර බර දඩබ්බර දේශපාලඥයන්ට කොච්චර බය ඇද්ද මේ රජයේ නිලධාරි සමාජලාට? ඒ නිසා අපිට හිතන්න යමක් රංජන නාමනායක ඉදිරි කරා. රංජන රාමනායක මැතිතුමාව විනාශ කරන්න එක කණ්ඩායමකට වුණාවක් තියෙනවා වගේම රංජන රාමනායක තුලින් මම හිතනවා සමාජයේට මේ රට කොතනද තියෙන්නේ කියන தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපි දරන්නේ. දැන් අපි කවුරුත් කතා කරන්න එන්නේ අපේ හඬපටයක් එළියට එනකම්. බයයි. අපේ හඬ අපේ එකක් ඇයිද බං? අපේ එකක් ඇයිද? අපේ එකක් ඇයිද? මොකද සමහරට අපි රංජන්ට කතා කරලා නෙමෙයි රංජන් අපි කියන කාත් එක්කරි කතා කරන වෙන්න පුළුවන්. දැන් හෙට වෙනකොට මගේ පටයක් ඒ. රංජන්ට කවුරු හරි මට බයින් එකක් රංජන් එළියට දාන්න පුළුවන්. ඉතින් පස්සෙන් නැහැ. මේක පෞද්ගලික මිනිහගේ මම ඔබතුමාලා පෞද්ගලික සමාරමින්සු ගැන චෝදනා කරන්නේ. ඔබතුමාලා කතා කරන්නේ අපේ ලංකාවම ගොසිප් රටක්. හරි. එතකොට මේ 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 තර්කයේදී හරි අසාධාරණයක් අපි දකිනවා. එක මිනිහෙක් වරන් තඹගෙන දේශපාලන මේ මැතිවරණයක් කියන කාලෙකදී එතුමාට දාගෙන වට කරගෙන තඩි බාන්න හදන්නේ තමන්ගේ හෙළුව වහගන්න කියන එකයි මට නම් පේන්නේ. රංජන් සම්පූර්ණ නිර්වොත් වෙන්න ඇති. හැබැයි රංජන්ගේ නිරෝධ තුළින් ලංකාවේ දේශපාලනය පිළිබඳව රටක් පිළිබඳව රට කරවන තැන් පිළිබඳව හෙළුවක් නිර්වත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේකෙන් අපි පාඩමක් ඉගෙන ගමු. එකක් තමයි පළවෙනිම පාඩම රංජන් රාමනායක මෙහෙම කතා කරනනම් රංජන් රාමනායක මෙහෙම පණිඩු දුන්නා නම් රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරි කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද? අන්ත රංජන් රාමනායක මම දැක්ක විදියට නම් මම දැක්ක එක ජජ් කෙනෙක් කතා කරලා අහන්නේ එතුමිය උසාවියේ කේස් එකේ වුණාට පස්සේ එයාගේ ප්‍රොමෝෂන් එකක් සම්බන්ධයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ රංජනර අර හිතකාමී බොහොම සම්බන්ධ වෙලා රංජන්ට සමහර කවුරු හරි දීලා ඇද්දි මේගොල්ලන්ට කතා කරලා බලන්න කිව්වා. ඒ නිසා ඒක රංජන් දවසකදී එලි කරයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම රංජන රාමනායක තාම අපිට නම් කිව්වේ එතුමා ගාව තව ගොඩක් රජයේ කට්ටියට කතා කරපු හඬපට තියෙනවා විශාල ප්‍රමාණයක්. එතුමා ඒව එළියට දැම්මේ නැහැ. එතුමා ගාවත් ඒවා තියෙනවා කියලා. ඉතින් මම දන්නේ මේක මම හිතන්නේ විහිළුවක් රටේ සමාජ විකෘති වීමක් දේශපාලකෙ 225ම මැරලා යන්න ඕන කියන එක තවත් ඉස්සරහට යන වැඩක් වෙන බවට පත් වෙනවා. හැබැයි රංජන රාමනායක අද රටට අලුත් දෙයක් පෙන්වලා තියෙනවා කියන එක නම් මට විශ්වාස කරන්න පුළුවන්. එතුමාගේ දඩබ්බර පෞද්ගලිකත්වයේ තියෙන දේවල් නෙමෙයි. ඒව හැම වෙලෙටම තියෙනවා. අපි ඔක්කොම රෙදියෙන් නම් ඉරියර අපේ හිත ඇතුලේ මේ ඔය අපිට චෝදනා කරන නොයෙකුත් ඇඟිලි දික් කරන මිනිස්සු ඇඟිලි හතරක් ඔවුන් කෙරෙහි දික් කර ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ රෙකෝඩින් එහෙම આવොත් එම අප නැති වෙන නිසා. ඉතින් සමහර මිනිස්සු හිතනවා තමන් ඇඟිලි ඔක්කොම කරපුවම හරි. රංජන්ගේ කෙරෙහි ආපුවම ඒක hina වෙවි ෂෙයාර් කරන මිනිසුන්ට තමයි මේ කියන්නේ.